اهو سانغابو دارنشتا راجك بابين تير كهايشة تبي اندها بامونا جي كيما اندها بامونا جي كيما كادا نم سفل ويد مهلويلا مهلويلا ماتا راجكام كوماتادا ماما ماما سينا ايكوتوغرغينا غوس مالي غاو وطلا රජුරු අන්න මරා මුළු ශ්‍රී ලංකා ද්වීපයටම අග රජ වන්නෙමි دشان විශේෂයෙන්ම කොහොමද මේ තේමාව ඔබට බලපෑවේ අද මම විදිකාට හරි ආසයි විදික නාට්‍යයට ඉතාත්ම ඇලුම් කරනවා ඊ සතියේ කිව්වා මේ තේමේ කියලා සින්දු බලක් දුන්නා සිරිසංග බෝ කියලා කියපු ගමන්ම මට ලැබුණා හරි ඒක තිනර ආවේගයත් එක්කම තින ලස්සන
භයංකාර පින්තූරයක්. ඒ පින්තූර තමයි අද දැක්කේ. ලේසියි රජ කෙනෙකුට කිට්ටු වෙන්න බෑ. අවසර අරන් කිට්ටු වෙන්න ඕනේ. අවසර ගත්තා. ඇත්තම පුදුම ආඩම්බරකම්කින් අද මම මෙතන ඉන්නේ. මොකද අපේ නාඩගම් නූර්ති වේදිකාව මේ තියටමේ හැම එකක්ම පුදුමාකාර අපිට තියෙන ප්‍රෞඩ ඉතිහාසයක්. ඒ ඉතිහාසයට මම ආඩම්බරෙන් කතා කරන්නේ මගේ සීයා. නාඩගම් තිරනට නාටක කරපු කෙනෙක් රඟපාපු කෙනෙක් ඒ වගේ මම ඒ ආభాෂයෙන් වේදිකාවට එලා අද මෙතන ඉන්නවා අද සිරස ඩාන්සින් ස්ටාර් වෙනකම් මේක අද පැවතගෙන එනවා ඇත්තම මොන තරම් ආඩම්බරද අද ඒ ආඩම්බරකම වැඩි කරා අපේ අද රංගන ශිල්පිනුත් මොන තරම් හොඳින් ඒවා ගැන ඒවා ග්‍රහණය කරගෙන ඒවයි තියෙන ප්‍රෞඩත්වේ මොන තරම් ලස්සනට ඉදිරිපත් කරනවද කියන එකේ ලොකු ආඩම්බරකම දරනවා ඇත්තම ඔයා ඕන කෙනෙක් කතා කරන්න පුළුවන් කෙනෙක් එක දෙයකට විතරයි දක්ෂ කියලා. නමුත් අද ඉදිරිපත් කරා අද පෙන්නවා මොනතරම් දක්ෂකමක් කෙනෙකුට පෙන්වන්නට පුළුවන්ද කියන එකේ පුදුමාකාර දක්ෂකමක් අද පෙන්වනවා. හරිම සතුටුයි. කොහොමද සිද්ධ ගේවර ඔබ ඉදිරිපත් කරපු නර්තනයට අපේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රතිචාරය මම හිතන්නේ උපරිමේ ඔබට ලැබුණා. මහිතන්නේ ඔබ මේ දේට මේ තරම් කැප වෙලා තියෙන හින්දා වෙන්නේ නැති ඔබේ හිතේ ඇති වුණ ඒ සංවේදීතාවයේ කඳුලක් වශයෙන් පිට වෙනවා අපි දැක්කා. මට අද කියන්න තියෙන අනිත් පැත්ත ඒ කියන්නේ ඔබේ මේ විශිෂ්ටත්වය දැකලා ඔබ කොයිතරම් හොඳින් මේ රංගනය ඉදිරිපත් කළාද කිව්වොත් මගේ නෙතර කඳුලක් වෙන තරමට ඔබ නැටුවා. මට වැදගත්ම උනේ මේ මෙතන අපි මුල ඉඳලම දකිනවා ඔබව ඇත්තටම ඔබ නාට්‍ය නර්තනය කියන එක ඔබ ඩාන්සින් කියන එක බටහිර සම්ප්‍රදායේ ඉගෙන ගත්ත කෙනෙක්. සමහර ඔබට විවේචනාත්මකවත් කියන්න ගත්ත ඉඳලා හිටලා තැනක දෙක මොන නැටුම නැටුවත් ඔබේ එය මතු වෙනවා කියලා. මම මේක විවේචනයක් විදිහට නෙවෙයි කියන්නේ. අද ඔබ පෙන්නවා ඔබගේ නර්තන හැකියාව මොන තරම් පුළුල් පරාසයක තියෙනවද කියලා. අද ඔබ අපට මේ බටහිර නැටුම් දක්වන ශිල්පියෙක් නෙමෙයි චන්න විජේවර්ධන මගේ කණ්ඩායමක අවුරුදු ගාණක් පුහුණු වුණ කෙනෙක් වගේ. මම පැහැදිලිව දන්නවා ඔබ සතියයි ගත්තේ මේ දේ කරන්න. ඒක විශිෂ්ට දක්ෂතාවයක්. ඇත්තට අද කාලයේ මදි විනිශ්චයකාරයෙක් වශයෙන් මට කියන්න හම්බෙන මේ තරම් දේවල් කියන්න තියෙන ඔබ උපරිමයි. අනිත් එක ඔබ මේ අද මේකට එක්කහු කරගත්ත වේදිකා අලංකරණය අපේ මේ නූර්ති නාටකම් වල තිබුණු ශක්තිය ජවය අලංකාරය මේව මෙච්චර කාලයක් පැවතුනේ ඒවට අන්තර්ගත වෙලා තියෙන මහා ශක්තියක්. ඒ ශක්තිය ඔබ පෙන්වුවා ගෝඨාභය කුමරු සිරිසංගබෝ රජතුමා මරන්න යන ඒ ආවේගය ඔබ කඩු හරඹේ පෙන්නකොට ඒ මැරුම් සටහන් වෙන තැන්වලදී ඔබ පෙන්වු ජවය මේ හැම දෙයක්ම ඔබ ඉතාම තදින් මේක අධ්‍යයනය කරලා විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළා. මම ගරු කරනවා. ඉතාම ඉහළයි. දෙන්න බොහොම ස්තුතියි. මං හිතන්නේ මට පොඩි කෑදරකමක් දැනෙනවා. මොකද කෑදර වෙන්නේ මේ නිරන්තරයෙන්ම වේදිකාව උඩ ඉන්න අපි වේදිකාවෙන් මදක් ඈත් වෙලා මෙහෙම ප්‍රේක්ෂකාගාරයේ කොනක ඉඳගෙන මේ දර්ශනය නැරඹීම පිළිබඳව. මොකද කෑදරය කියලා කිව්වේ ওই ජව සම්පන්න භාවයට අපි කැමැත්තක් දැක්වුවා. විශේෂයෙන් මම කැමති වේදිකාව මත ඔබ දක්වන ලද ඒ ජව සම්පන්න ප්‍රතිභාවට. මම හිතන්නේ මේ ප්‍රතිභාවේ රශ්මිය ඔඩියන්ස් එකට එහෙම නැත්නම් ප්‍රේක්ෂකාගාරයට දැනෙනවා. ඒ දැනෙන ආකාරය නිසාම අපේ ඇස් ඈතට මෑතට ගෙන යන්නට ඔබ උදව් කරන්නේ නැහැ. ඔබ තුළම තියාගන්නට ඔබ උත්සාහ කළා. මම හිතන්නේ ඒක විශිෂ්ට රංගදරයෙකුගේ යම්කිසි ලක්ෂණයක් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. රවි අයියා කිව්ව සතියයි හම්බුනේ කියලා මේ කර්තව්‍ය සඳහා. මම හිතන්නේ සතිය ඇතුළත ඔබ කරන ලද මේ විචිත්‍ර රංගය එම නැත්නම් විචිත්‍ර රංග වින්‍යාසය අතිශය ශක්තිමත්. ඒක නිසා මගේ උණුසුම් 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 සුබකර. බොහොම ස්තුතියි. මේ නූර්ති කලාවේ තියෙන විශේෂත්වය තමයි මේ පසුතලය. ඔබ පසුතලයේ ලස්සන නිර්මාණයක් කළා. මම හිතන්නේ බෙර වාදකීන් එක්ක you synchronized so well with the band. රවින්දන්දන මැතිතුමා කිව්වා ඔහුට කඳුලක් ආව කියලා. මට නැකිටල අප්පුඩි ගහන්න හිතුණා. ඒක මගේ අතින් අප්පුඩි අපි දෙදෙනාම අප්පුඩි ගහන්න පටන් ගත්ත ශ්‍රේන්ද මිනිස් මැතිමත් මම විශිෂ්ටයි. සභාගත හැකි විදිහේ අදහස් තමයි අපේ විනිශ්චය මණ්ඩලයේ දුෂ්‍යන්ත හර්ෂිත් ලබා දුන්නේ. අපි බලමු ඒ අදහස් කොහොමද ලකුණු වලට පෙරලෙන්නේ කියලා. ලකුණු 10ක් ඇයි ලබා දෙනවා.
වෙලාවෙයි රෝසි සේනායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාවත් දැන් මම දරගන්න කැමතියි. ඇය ලකුණු 10ක් ලබා දෙනවා. ලකුණු 15ක් අත වශයෙන්. අපි උනා මීළඟට බලමු රවින්ද රන්දිනි මහත්මයාගෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාව. ලකුණු 10යි ලකුණු 15ක්. ඔබ දන්නේ තාමත් අමාරුයි කියලා ඔහුගෙන් ලකුණු 10ක් ලබා ගන්න. ඉතින් ලකුණු 15ක්. හොඳයි ඉතින් විශේෂ ලකුණු සංඛ්‍යාවක් පුදුම විදිහටම දුෂන් සහශ්‍රී දැබ්ද තියෙනවා. ඉතින් මේ ලකුණු සංඛ්‍යාව වැඩි කරන්න ඔබට පුළුවන්. ඔබේ මනාපය ලබා දීමෙන් SDS හිස්තනත් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට ඒ වගේම ලංකබේ දුරකථන මාර්ගයේ ඔස්සේ 1577 ඩයල් කරලා ඔබේ මනාපය ලබා දෙන්න දුෂන් සහශ්‍රීට. ඔවුන්ගේ අංකය වන්නේ අංක 1.